අයිබෝන් ICC විස්සයි විස්ස ලොක්කුසලානයේ ශ්‍රී ලංකාවේ ගමන් මග දැන්තියෙන්නේ අසීරු තත්වයක ශ්‍රී ලංකාව දැන් සුපටුවල් වටේ තරග දෙකක් පරාජයට පත්වෙලා තිනෝ දෙන් අවසානයට සෙල්ලං කරපු තරංගය නවසිලන්තය හමුවේ ලකුණු හැටපාකින් පරාජයට පත් වුණ දැන් හෙට ඇෆ්ගනිස්ථානයත් එක් ශ්‍රී ලංකාට තරග තින ඉට පස අයිත් සෙනසුරල තින මේ තරඟ දෙක අනිවාරයෙන් ජයග්‍රහණය කළ යුතු ඒවගේම අපේ ගරුප් එක තින අනිත් තරඟත් අපේ පැත්තට හොඳ වෙන්න ඕනේ නැත්තම් අපිට සෙමිෆයිනල්ස් යන්න බෑ. ඉතින් මේ දේවල් ගැන කතා කරන්න මාත් එක්ක අදත් එකතුලා ඉන්නවා ෆර්විස් මාරු. ෆර්විස් සාදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රෝග්‍රෑම් එකට. අපි මුලින්ම කතා කරමු එදා ශ්‍රී ලංකා තරඟය අපි නවසීලන්තයත් එක්ක කොහෙද වැරදුනේ අපිට? ඒ කියන්නේ අපි හොඳ ආරම්භයක් තිබ්බා. නමුත් ශ්‍රී ලංකා ලකුණු 65කින් පරාජයට පත් වුණා. ඔබ හිතන්නේ කොතනද අපිට වැරදුනේ? මම හිතන්නේ පරාජයෙන් ලොකුම හේතුව දමිත් අපේ පන්දු රැකීම. මම දන්නවා අපි උඩපන්දු වගේ අපේ අතින් අත්හැරුණා. නමුත් උඩපන්දු වලට වඩා මම දැක්කේ අපේ ෆීල්ඩ් එකේ තිබ්බ එනර්ජිය එක. මම හිතන්නේ ගොඩාක් දෙකේවා මේ අතර ගහලා තිබුවා තිබ්බා, ෆම්බල්ස් තිබ්බා ගොඩක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගොඩක් අපේ ෆීල්ඩින් වලට අපි ප්‍රයිඩ් එක යොමු කරන සාමාන්‍යයෙන් අපි තරඟවලදී. නමුත් එදා දවසේදී යම් කිසි හේතුවක් මත අපේ ෆීල්ඩින් තත්ත්වය අඩාලුණා ගොඩක්. ඒක හේතුවක් තමයි අපි උඩපන්දු පවා රැක්කේ. ඒ කියන්නේ ෆීල්ඩින් වල සාමාන්‍ය අපි කියන ඇටිටියුඩ් එක වැරදි නම් ගොඩක් වැරදි වෙන අවස්ථාවල් වැඩි. ඉතින් මම දකින්නේ අපිට උනේ ඒ දේ. ඉතින් උඩපන්දු ටික අත්හැරපු ටික කතා කරොත් එහෙනම් ඉතින් ඕන ක්‍රෙඩිට් එක වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ එවැනි අවස්ථාවකදී අපේ අවාසනාවට ඒ උඩපන්දුවෙන් ගිහිල්ලා එක්කෙනෙක් 100ක් ගැවුවොත් මම හිතන්නේ ඩැමේජ් එක සැහැන්න වැඩි. ඒ වගේම එම තනනිල්ලේ අපේ ආරම්භය. අපි මුලින් කතා වුණේ උඩ තුන්දෙනාව අවුට් කරොත් අපිට ලොකු ග්‍රිප් එකක් ගන්න පුළුවන් කියලා. අපි උඩ තුන්දෙනා අවුට් කරලත් මැදෝස්සල අපේ ෆීල්ඩින් වලින් අපිට දාන්න පුළුවන් ප්‍රෙෂර් අපිට දාගන්න බැරි වුණා. ඒකෝත් අපිට තව පොඩ්ඩක් අපි දැකීම ජිමිනීෂියම් නම්බර් 6 බැට් කරන්න. සාමාන්‍යයෙන් ඉනිමක් බිල් කරන්න තරම් එයා තාම ප්‍රූව් කළා නැහැ මම දන්න විදිහට. එයා සාමාන්‍යයෙන් කැමියෝස් ගහන එක්කනේ. ඉතින් නිකන් හරි අර උඩපන්දු ග්ලෙන් ෆිලිප්ස්ගේ ලකුණු 12 දි රැකගෙන තිබ්බනම් මම දන්නේ යාට ජේම්ස් නිෂම් 6 මිචෙල් සැන්ටන 7 එතන අපිට සැහැන එකලන්ට මේ පින්නක් දාන්න තිබ්බා. ඉතින් එම තන්නිල්ලේ පොඩි බවුන්සර් තිබ්බා. ඒ කියන්නේ හොඳ ලෙන්ත් එකෙන් අමුතු පොඩි ඒ කියන්නේ අපිට කියනවා සිඩ්නි වල සාමාන්‍ය මේ බවුන්ස් එක අපි දකින්නේ. එදා ඒ ලෙන්ත් එකේ පොඩි බවුන්ස් එකක් තිබ්බා. ඉතින් එවැනි අවස්ථාවක 160ක් වගේ ප්‍රමාණයක් මම හිතන්නේ ගුඩ් ස්කෝ. ඒ කියන්නේ නවසිලන්ත කණ්ඩායම. ඉතින් අපේ චැලෙන්ජ් එකුණේ ඊට පස්සේ ලකුණු කොමරි අඹා යන්න. හැබැයි ඉතින් මම හිතන්නේ පවර් ප්ලේම කඩලු 4ක් ගියාම ඉතින් ගොඩක් අමාරුයි තරඟෙට එන්න. ඔබ හිතනවාද අපි ඒ කියන්නේ බැටින් වලින් අපි ගත්තොත් දැන් 168ක් චේස් කරනවා. බැටින් වල තිබ්බ මේ අපි විකට්ස් ගියා. නමුත් තිබ්බ ඉන්ටෙන්ට් එක මම හිතන්නේ එච්චර දැන් දසුන් ඡානගත් කියව තරඟෙන් පස්සේ අපි මේ තරඟාවලියේ වර්ස්ම බැටින් පර්ෆෝමන්ස් එක කියලා. ඔබ එකඟ වෙනවද ඒකට? ඒත් එක්කම අපි ඔබ හිතනවාද ඒ කියන්නේ කිසිම ඉන්ටෙන්ට් එකක් තිබෙන්නේ නැහැ කියලා අපි 168 චේස් කරන ඒ කියන්නේ ප්ලෑන් එකක් හරියට තිබෙන්නේ නැහැ කියලා හිතනවාද? මේ ප්ලෑන් එකක් තිබ්බද නැද්ද කියලා මට කියන්න අමාරුයි දමුත්. නමුත් එකක් කියන්න ඕනේ ඒගලම් මේ පන්දු යවන්න තුන්දෙනා පන්දු යවපිදී ගත්තොත් දමුත් වර්ල්ඩ් ක්ලාස්. මම හිතන්නේ අලුත් පන්දුවෙන් වැඩි දෙයක් කරන්න දෙන ක්‍රිකට් වල දමුත් සාමාන්‍ය අපි කියනවා බේසික් දේ ගොඩක් වෙලාවට ගොඩක් තරමට කරන් ඉන්න තරමටම බැට්ස්මන් අමාරුයි. ඉතින් සෞදි ඩිම්බෝ ට්‍රෙන්ට් බෝල්ට් කරේ තනිකර එක තැනක විකට් ටු විකට් බෝල් කරන් හිටියා. බෝල තුනක් විතර ඩොට් බෝල් දැම පැතුම් නිසංකට මම හිතන්නේ සාමාන්‍ය පැතුම් නිසං ගහන්න ඉති පාරක් පල්නෝරිම ගැහුවා. කුසල් මෙන්ඩිස්ට ඒ ලස්සන සෙටප් කරා. ඇතුළට මම හිතන්නේ එක පන්දක් දෙනලා ලයින් ඇත් එක ගියා. ඔන් ද අප් ගැහුවා කෝඩ් බියයි. ධනදිසල්ල ගොඩක් දුරට එකලන් ස්ටඩි කරලා තියෙනවා ඇති. තර්ඩ් මෑන් කලාපෙට එක ගහන්න මෙම කරලා තියෙනවා. ඉතින් ඒක ඉඩ දුන්නා පන්දු ඇතුළට ආව අවුට් වුණා. චරිත අසලංගේ විශේෂයෙන් දැවියාම හරි විශේෂයි. ඔයා බැලුවොත් එම කව පොයින්ට් ෆීල් හිටපු තැන සාමාන්‍යයෙන් එච්චර ඉස්සරහා 20 තරඟක ඉන්නේ නැහැ. ඉතින් ඒකෙන් පේනවා ඒගලන් හොඳට ප්ලෑන් කළා. මම හිතන්නේ පන්දු යවන්නෝ තමන්ගේ මං කිව්වාගේ බේසික් දේ විතරයි කරන් ඉන්නේ. මහලුකු දෙයක් කරේ නැහැ. ඉතින් අපේ ඉන්ටෙන්ට් එකට වඩා දමිත් මම හිතන්නේ ඒගලන් හොඳට පන්දු යවුවා. ඉතින් we have to give credit where it's due වගේ මේ අවස්ථාවේදී ඒගලන් පන්දු යවපුදී සෑන හොඳයි. අපිට කිසිම විත් එකක් දුන්නේ නැහැ. විත් දුන්න ගමන්ම බානුක ලොකි ෆර්ගන්සන්ට 6-1 4-1 ගැව්වා. ඉතින් ඒ වගේ තරංගයකදී ඒ වගේ සිටුේෂන් වල මම ක්‍රෙඩිට් එක දෙන්න කැමතියි නවසිලන්ත කණ්ඩායමට. අපි තරකට බැට් කරවට වඩා ඒගොල්ලන් හොඳට පන්දු යවුවා. ඒගොල්ලන් හොඳට පන්දු යවපු නිසා තමයි අපි රිස්ක් එකක් ගන්න උනේ. ඒ රිස්ක් එක ගන්නකොට ඉතින් අපි කඩලු ගියා අනිවාර්යයෙන්ම. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ දැන් ශ්‍රී ලංකා
කණ්ඩායම මේ තරගයේ පරාජයට පත් වුණත් ඔගලොන්ට අවස්ථාවක් තියෙනවා ඉදිරියේදීත් මේ අපිත් එක්ක මේ මූස් ක්ලෝතින් කම්පැනි එක ඉන්න උන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ නිල අනුග්‍රහක මේ ලෝක කුසලානේ ඔවුන්ගේ ෆෑන් ජර්සි එක දිනා ගන්න පුළුවන් ඔගලොන්ට තියෙන අපේ ද පපරේ ක්‍රිකට් Facebook page එකේ තියෙන මූස් ෆෘට්ස් ඇන් ලයිස් කියන කම්පිටිෂන් එකේ වැරදි උත්තරේ මොකද්ද කියලා ඇෆ්ගනිස්තාන් තරගයට පෙරත් අපි ඒක දාලා තියෙනවා හැම තරගයකටම පෙර ඒක දානවා ඒකෙදි ඔයගොල්ලන්ට තියෙන වැරදි උත්තරේ මොකද්ද කියලා කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ මූස් එකෙන් ෆෑන් ජර්සි එකක් ජයග්‍රහණය කරන්න ෆර්විස් අපි ආයෙත් පොඩ අපේ බෝලිං පැත්තට ගියොත් දැන් හුඟක් අපි ස්ලෝ බෝල්ස් දැම්මා ඒක විශේෂයෙන්ම පිච් එකටත් එක්ක කරන්න ඕන දෙයක් ඒක පොඩක් ඕවර් ඩූ කරා කියලා හිතනවාද අපේ කියන්නේ මෙච්චර හොඳ ස්ටාර්ට් එකක් කරන් 167ක් වෙනකන් යන්න දීපු එකේ ඔබ කිව්ව ෆීල්ඩින් එක සාධකයක් නමුත් බෝලිං ප්ලෑන්ස් උත් පොඩක් ඩෙත් එකේ එක්සිකියුට් කරන්න බැරි වුණා කියලා හිතනවා. ඔව් මම හිතන්නේ අපේ බන්දු එක එක කෙනාගේ ස්ට්‍රෙන්ත් වෙනස් තමයි. අපි ගත්තොත් ලයිරු කුමාර සාමාන්‍ය සෙන්ටර් එකගේ වෙනස්. අපි දන්නා ඩෙත්ෝස්සල එයාගේ ගේම් එක ඒකේ තා පොඩ්ඩක් එයා ඉදිරියට එන්න ඕනේ. ඒ වගේම චාමික කරුණාරත්නත් එයාගේ ප්ලෑන්ස් වෙනස්. ඉතින් පන්දු යවන්නගේ ස්ට්‍රෙන්ත් එකට පන්දු යවන්න ඕනේ. ඔව් සමහර කට්ටිය වැඩිපුර ස්ලෝ බෝල්ස් දානවා සමහර කට්ටිය අඩුවෙන් දානවා. ඉතින් වැදගත් වෙන්නේ එදා දවසේ ග්‍රවුන්ඩ් එකේ ඇන්ගල්ස් බල්ලා දුරපැත්ත මොකද්ද කොටපැත්ත මොකද්ද ඒ බල්ලා ඇඩ්ජස්ට් වෙනවා. මම හිතන්නේ සාමාන්‍ය තරමකට අපි එක් කරා. උනේ ඇවිල්ලා අර වගේ නොක් එකක් ගන්නවට දමින් සාමාන්‍යයෙන් මම හිතන්නේ බෝල කරනුණත් ලේසි නෑ. ඒකත් එයා ගහන එක හතරකට ගියා. ඒ වගේම මම වෙලාවෙම පළලි රන් එක හයියෙන් දිව්වා ප්‍රෙෂර් දැම්ම ෆීල්ඩර්ස්ලට දෙක දුවන් මේ දෙක මේ ලකුණු රස් කරන්න. ඉතින් සැහැන් හොඳ දේවල් කරා. අපේ පන්දු යවන්නන්ගේ ටැක්ටික්ස් වලින් පොඩ්ඩක් එළියට සමහර අවස්ථාවල ගියා. ඒක කරන්න හේතු වුණේ ග්ලෙන් ෆිලිප්ස් දාපු ප්‍රෙෂර් එක. ඒක තමයි උනේ. මම හිතන්නේ සමහර ඔප්ෂන්ස් උත් අපි වැරදිලා ගත්තා. උදාහරණ ගත්තොත් ලයිර් කුමාර අන්තිම බෝල දාපු ස්ලෝ බෝල් එක. ෆස්ට් බෝල් ද ටීම් සෞදරි සාමාන්‍යයෙන් ලයිර් කුමාර 140ක් 145 දාන්න පුළුවන් එක පන්දියවන්නේ ටේල් එන්න කෙනෙක්ට මම නම් අනිවාර්යෙන් බැක් කරනවා හයියෙන්ම දාන්න. ඒක පළනි බෝලෙම ගහන්න ලේසි නෑ. ඒ වගේ සමහර රෝන් ඔප්ෂන්ස් උත් අපි ගත්තා. ඉතින් වැදගත් වෙන්නේ අපි මං කිව්වා වගේ අර විකට් හතරක් මේ වැටිච්ච වෙලාව සමාන තුනක් වැටිච්ච වෙලාවේ අපිට තා පොඩ්ඩක් ගැටේ ගහගන්න තිබ්බනම් අර තා පොඩ්ඩක් ගැට ගන්න කියන්නේ බැට්ස්මන්ට වැරදි පාරක් ගහන්න අපි සෙට් කරගත්තා නම් ඔයා කිව්වා වගේ අපිට තව 20ක් 25ක් අඩු කරගන්න තිබ්බ. හැබැයි ග්ලෙන් ෆිලිප්ස් බැට් කරපු විදියට මම හිතන්නේ අපිට වුණත් අපිත් පැනික් වුණා සමහර අවස්ථාවෙදී පන්දු යවන්න. ඉතින් ඒ වගේ අවස්ථාවල් වලදී වැරදි ඔප්ෂන් අරගෙන ලකුණු ගියා සෑහෙන. තේජසින් ආරම්භ පාන සිංහයන්ගේ ගැම්ම සේවසකට වැඩි ජනතා විශ්වාසය නව සංයෝගයකින් රයිනෝ රෝෆින්ග් සහ සීලින්ග් ෂීට්. පරිස් දැන් අපි හෙට තරගය ගැන කතා කරොත් ඇෆ්ගනිස්තානයත් එක්ක ඇෆ්ගනිස්තානයත් පළමු තරගය පරාජයට පත් වුණා. ඊට පස්සේ තරග දෙකම වැස්සට හේදිලා ගියා. උන්ටත් තරග සෙල්ලම් කරන්න හම්බුනේ නැහැ. හෙට තරගයේදීත් අපිට එස්ටෙල් වාසුදේවන් ඉහි ඉඳන් අපිටත් කිව්වේ ලොකු chance එකක් තියෙනවා වැස්සෙන් බාධා එන්නත් තියෙනවා කියලා. අපි වැස්ස කන්ට්‍රෝල් කරන්න බෑ. නමුත් අපි පොඩ්ඩක් කතා කරමු. දැන් අපි සිඩ්නි දන් දැන් බ්‍රිස්බේන් ගිහිල්ලා ඉන්නේ. බ්‍රිස්බේන් වල මේ ගැබා ග්‍රවුන්ඩ් එක ගැනයි ඒ මොන වගේ දෙයක් කරන්න ඕනද අපි ජයග්‍රහණය කරන්න. අපි දැන් අරන් බැලුවොත් සවුත් සමාවෙන්න සිම්බාබ්වේ බංගලාදේශ තරගය ගැබා වල සෙල්ලම් කර 150ක් ගැව්වා බංගලාදේශ. සිම්බාබ්වෙත් ළඟටම ගියා. පිච් එක හොඳ පිච්චක්. මම හිතුවා හොඳ බවුන්ස් තියෙනවා හොඳ ලැටරල් මූවමන්ට්ස් මොකුත් තිබෙනවා. ඒකත් දවල් ඒ වෙලාවෙන් දවල් තුනට සෙල්ලම් කරේ. අපේ තරගයත් ඒ වෙලාවටම සෙල්ලම් කරන්න. ඉතින් ඒ වගේ දවසක් නම් ග්ලෝරියස් ඩේ එකක් නම් සාමාන්‍යයෙන් හොඳට අවුරශ්මී පාත් වෙන දවසක් නම් සාමාන්‍යයෙන් හොඳ බැටින් පිච් එකක්. ඉතින් වැදගත් වෙන්නේ බවුන්ස් එක පොඩ්ඩක් වෙනස් වුණා කිව්වා වගේ. දැන් සිඩ්නි වල අර ලෙන්ත් එකේ විතරක් වැඩිච්ච ගමන් පොඩ්ඩක් උඩට එන සයිස් එකක් තිබෙයි මම දැක්ක විදිහට. හැබැයි ගැබෑල සාමාන්‍යයෙන් බවුන්ස්. දැන් අපි ඊයේ තරගේ බැලුවොත් ඉන්දියා පකිස්තාන් තරගයේ පිච් එක. ඒ වගේ ඊට ඒ වගේ වෙනකන් නැහැ. නමුත් ඒ බවුන්ස් එක තියෙයි කියලා මම හිතනවා පේස් නැති වුණා. ඉතින් වැදගත් වෙන්නේ අපි කොහොමද ඇඩ්ජස්ට් වෙන්නේ කියලා. ඉතින් මේකෙදී වර්ල්ඩ් කප් යන්න කලින් මේ ක්‍රීඩකයෝ දන්න මේ චැලෙන්ජස් ටික එනවා කියලා මම හිතන්නේ ටෙක්නිකලි මෙන්ටලි ඉක්මනට ප්‍රිපෙයා වෙන්න ඕනේ. ඒ වගේම හොඳ දඟපන්දු යන තුන්දෙනට ෆේස් කරන්න තියෙනවා. මුජිබුර් රහමාන්, රෂිඩ් ඛාන් සහ මොහමඩ් නබි. ඒ වගේම හොඳ පන්දු යවන්නෙකුත් තියෙනවා. වේග පන්දු යවන්නෙක් ෆසාල් අක් ෆරූකි. ඉතින් අපිට තියෙන චැලෙන්ජස් හරිම වෙනස්. අනිත් කණ්ඩායමක බලද්දී අනිත් කණ්ඩායමේදී අපිට තනිකර පේස් ගොඩක්. රයිට්. මෙතනදී අපිට හොඳ දඟපන්දු යන තුන්දෙනෙකුත් තියෙනවා. ඒ වගේම බැටින් ඕඩර් එක ළඟ බැටින් තියෙන තුන්දෙනෙක් යතේ තියෙනවා. නජිබුල්ලා සද්දරාන්, ජසයි සහ රමුල ගුර්බාස්. මම හිතන ජසයි සෙල්ලම් කරන්නේ නැහැ. මොකද ඉන්ජරියක් තියෙන නිසා සමහර සෙල්ලම් කරන්නත් පුළුවන් මන් දන්නේ නැහැ. හැබැයි ගුර්බාස් තමයි ඩේන්ජර් මෑන්. ඉතින් අපි පුළුවන් නම් ගුර්බාස්ව මෙල්ල කරගන්න කොහොම හරි
ප්ලෑන් එකක් දාලා හරි වටිනවා. හැබැයි මම දකිනවා හොඳ පිච් එකක් වැස්සෙන් වර්ෂාවෙන් බාධාවක් આવොත් මම හිතන්නේ ගොඩක් දුරට අපිට තියෙන යන්න chance හරි අඩුයි. අපි තරඟ දෙකම ජයග්‍රහණය කරන්න ඕනේ ඊළඟ වටේට යනවා කිව්වා වගේ අනිත් තරඟ අපි පැත්තට පොඩ්ඩක් වාසිය වෙන විදිහට කරගෙන්නත් ඕනේ. ඉතින් සෑහෙන ගොඩ කොටසක් තියෙනවා අපිට කන්ට්‍රෝල් කරන්න බැරි. අපේ කයර ගැන කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ තරඟ දෙක ජයග්‍රහණය කරන එක. ඒ දෙක මම හිතන්නේ ඒකලං කන්සන්ට්‍රේට් කරොත් අනිත් ඒවා will take care of itself. අන්ත කාලගුණය කියන එක කියන්න අමාරු තමයි. මමත් දැක්ක රිපෝට් එකේ සාමාන්‍යයෙන් not a good day to play cricket but කියන්න බෑ මට අමාරු වෙන්න පුළුවන් ඉතින්. ඔව් අපි බලාපොරොත්තු වෙමු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. දැන් අපිත් එක්ක හච් එකතු වෙලා තියෙනවා. ඔගලොන්ට පුළුවන් හච් වෙතින් මාසයක් පුරාවටම unlimited calls ගන්න any network එකකට රුපියල් 749කට. ඒත් එක්කම ඔගලොන්ට හම් වෙනවා GB 3ක් හම් වෙනවා. GB 3ෙන් ඔගලොන්ට පුළුවන් ඕන social මීඩියා නෙට්වර්ක් එකකින් ඕන තරම් සැරිසරන්න. ඉතින් හච් එක එකතු වෙන්න ඔගලොන්ට මේ ලෝක කුසලාන උණුසුමත් එක්ක. ෆර්විස් අපි කණ්ඩායම නම් මම හිතන්නේ සේම් ටීම් සෙල්ලම් කරයි කියලා ඔබ හිතනවද? මොකද කසුන් රාජිත ඇවිල්ලා හොඳින් පන්දු යවුවා. මොකද කසුන් රාජිත ආවේ ඊට කලින් ඔහු ක්‍රීඩා කරපු අවසාන T20 තරගයේ ලකුණු 75ක් දීලා. නමුත් එදා ඇවිල්ලා ඉතාමත් හොඳින් පන්දු යවුවා. ඉතින් සේම් ටීම් යයිද වෙනසක් මොන හරි කරන්න වෙයිද ඇෆ්ගනිස්තාන් එක්ක? ඔව් මම හිතන්නේ පෞද්ගලික මම කැමති සේම් ටීම් යනවට. මම හිතන්නේ කන්ටිනියුටි එකක් තියෙනවා. ඔව් මම දන්නවා සමහර ප්ලේයර්ස් ලා ෆේල් වෙනවා. නමුත් ලෝකුස්ලානගේ තරගාවලිය ගොඩාක් මේ අතආදාරයෙන් කරන්න හොඳ නැහැ මං හිතන විදිහට. ඉතින් බෝලිං ඇටැක් එක නම් සාමාන්‍ය හොඳට පන්දු යවුවා. විශේෂයෙන් මම හිතන අන්තිම ඕස්සල පොඩ්ඩක් ලකුණු වලට ගියාට මම හිතන නව පන්දුෙන් සෑහෙන හොඳට පන්දු යවුවා. කසුන් රාජිත හරිම ඉම්ප්‍රෙසිව් පන්දු යවපු විදිහට. ඒ වගේම ලහිරු කුමාරත් මම හිතන්නේ ලකුණු වලට ගියා. නමුත් බ්‍රිස්බන් පිච් එකේ ඌට සේවයක් කරන්න පුළුවන් කියලා මං හිතන එක තියෙන බවුන්ස් එකත් එක්ක. දඟපන්දෙන් දන්න කොහොමද සෙල්ලම් කරන්න ඕනේ? දානි සිල්ලක් මම හිතන්නේ එයාත් සෙල්ලම් කරන්න පිටිකරුවොත් මම හිතන්නේ මම වෙනසක් දකින්නේ නැහැ තමයි. වෙනසක් කරන්න හොඳ නැහැ. එකම දේ තව පොඩ්ඩක් අපි අපේ ගේම් එකට බ්‍රෂ් අප් කරන්න ඕනේ. ඇන්ඩ් ඕල්සෝ අපේ ෆීල්ඩින්. මම හිතන්නේ අපේ ෆීල්ඩින් අපේ මොනා බැටින් බෝලින් ෆීල් වුණත් අපේ ෆේල් වුණත් බැටින් බෝලින් අපේ ෆීල්ඩින් හොඳ මට්ටම තිබිලා තියෙනවා පෞගේ කාලේ. ඉතින් වැදගත් වෙන්නේ ඒ එනර්ජි ලෙවල්ස් ආයි ගේන එක. අපි හොඳට සෙල්ලම් කරනකොට අපේ ෆීල්ඩින් හොඳටම තියෙනවා. ඉතින් මේ එදා නවසන් තරඟේ එක දවසක් පමණයි. එදා අපි යම් කිසි හේතුන් මත අපි ෆේල් වුණා. අපි අතින් ගොඩක් ලකුණු ගියා අනිත් කණ්ඩායමට. ඉතින් වැදගත් වෙන්නේ ඒකෙන් රිකවර් වෙලා එනර්ජි එක ආයි ලබාගෙන අෆ්ගනිස්තාන් තරගයේ මුලින් ඉඳලා ආයි අර නෝමල් එනර්ජි එක තියාගෙන සෙල්ලම් කරන හරිම වැදගත් මේ අෆ්ගනිස්තාන් වගේ කණ්ඩායමක් එක්ක. ඔව් අපි මතක් කරන්න ඕනේ අපේ කණ්ඩායම මේ අපි හොඳට ෆීල් කරපු දවසේ වර්ල්ඩ් කප් එකේ සමාවෙන් ආසියානු කුසලාන තරගාවලිය අපි ජයග්‍රහණය කරේත් විශේෂයෙන්ම ෆයිනල් එක මතක් කරොත් හොඳ ෆීල්ඩින් නිසා තමයි අපි විශේෂයෙන්ම ජයග්‍රහණය කරේ. ඉතින් ෆර්විස් දැන් මේ වගේ අවස්ථාවක අපි වැටිලා ඉන්න වෙලාවක අපි අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ආයිත් අර කිව්වා වගේ හොඳ දවසක් වෙයි කියලා අපිට හෙට. ඉතින් මේ වගේ වෙලාවක මම ඔබෙන් හැමදාම අහන ප්‍රශ්න දැන් අපි දන්නවා අපිට ක්වොලිෆයි වෙන්න අපේ කන්ට්‍රෝල් එකේ නැහැ. නමුත් හැමදාම අහන අර ටීම් එන්වයර්මන්ට් එක ඇතුලේ කොයි වගේ දෙයක්ද කොන්ෆිඩන්ස් දෙන එක කැප්ටන්ට කෝචින් ස්ටාෆ් එකට ඔය තියෙන ෆීල්ඩින් ලැප්සස් කියන එක එක දවසක් ෆීල්ඩින් සෙෂන් එකක් දැම්ම කියලා ඉම්ප්‍රූව් වෙනවද? ඒ දේවල් මේ වගේ පොඩි ටර්න් රවුන්ඩ් අපි දන්නවා සිඩ්නි වලින් බ්‍රිස්බේන් යන්න ඕනේ. ඔබ කිව්වා හුඟක් ට්‍රැවලින් තියෙනවා. ඉතින් ඔයවත් එක්ක ඔබ හිතන්නේ මොන වගේ දෙයක්ද මේ වෙලාවේ කණ්ඩායමට විශේෂයෙන්ම අෆ්ගනිස්තාන් තරගයට කලින්? ඔව් මම හිතන්නේ ටීම් එකේ තියෙන මේ අපි කියන අසුබඳත්වය මම හිතන්නේ එතනින් නම් සාමාන්‍යයෙන් තරගයක් පැරදුනාම ගොඩක් මෙන්ටලි ඩවුන් ෂෝල්ඩර්ස් වැටෙනවා. ඒක සාමාන්‍ය දේවල්. හැබැයි වැදගත් වෙන්නේ වෘත්තිම වශයෙන් ක්‍රීඩකෙක් වුණාම පවුදා කුමාරි තමන් උස්ස ගන්නවා. මම හිතන්නේ ඒක ඉන්ඩිවිජුවලි කරන්න ඕන දෙයක්. කණ්ඩායමක් වශයෙන් දසුන් සහ පුහුණුකරු සහ ඉන්න අපේ මැනේජ්මන්ට් ස්ටාෆ් ලොකු කාර්යයක් කරන්න පුළුවන්. විශේෂයෙන් ඊළඟ ප්‍රැක්ටිස් සෙෂන් එක එනර්ජි එක උස්සන්නේ කොහොමද? ඒ ප්‍රැක්ටිස් සෙෂන් එක හොඳ සොලිඩ් ප්‍රැක්ටිස් සෙෂන් එකක් කරලා ඒ මොමන්ටම් එක තරගයට අරන් යන්නේ කොහොමද? අන්න ඒව තමයි දමිත් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් විතර නෙවෙයි ඉන්ටර්නැෂනල් ස්පෝර්ට්ස් වල ඉන්නේ. ෆුට්බෝල් ගත්තත් රග්බි ගත්තත් ඕන ක්‍රීඩාවක් ගත්තොත් ටීම් ස්පෝර්ට් එක මැච් පෙරදුනාම ටීම් ස්පිරිට් එක තමයි ඉස්සරහින් එන්න ඕනේ. ඉතින් වැදගත් වෙන්නේ ඒ අපේ පූර්ණිම සැසිවල කරපු හොඳ දේවල් ටීම් ස්පිරිට් එක තරගයට අරන් යන්න ඕනේ. ඒක තමයි වැදගත්. ඉතින් වෘත්තිම වශයෙන් සෙල්ලම් කරනකොට මේවා වෙනවා. ඉතින් මම හිතනවා මේ ක්‍රීඩකයෝ දැන් සෑහෙන කල් සෙල්ලම් කරන ඒ ඔක්කොම හොඳටම දන්නවා. ඉතින් වැදගත් තනි තනියෙන් තමන් නැගිටින්න ඕනේ. තමන්ගේ කණ්ණාඩි ඉස්සරහ බල්ලා තමන් දැන් බල්ලා කියනවා රයිට් මට මොනවද තව කරන්න පුළුවන්? රට වෙනුවෙන් තව කරන්න පුළුවන් මොනවද? සල් 100 රුපියක් කරන්න පුළුවන්ද? ඒක හවුලේ කණ්ඩායමක් වශයෙන් ඉන්න තියෙන ඔක්කොම එනර්ජි එක දාලා තමයි තරඟට යන්නේ. ඒක සාමාන්‍ය වෙන දේවල්. ඉතින් අපි ක්‍රිකට් වල කියන දේක් තමයි වර්ධින්න go back to your basics.
ඉතින් මමත් හිතන්නේ අපේ කණ්ඩායම ලොකුට වැරදිලා නැහැ. ඔස්ට්‍රේලියානු කණ්ඩායම හොඳට සෙල්ලම් කළා පරාජය වුණේ. මම හිතන්නේ 1 2 බිලියන්ස් ෆ්‍රොම් මාකස් ස්ටොයිනිස් අන්ත වගේ කෙනෙක්ගේ. ඒ වගේම නවසන් තරංගේ අපිට නරක තරංගයක් සෙල්ලම් කරලා අපි ආරම්භය හොඳයි. වැදගත් වෙන්නේ අපි ඒක අමතක කරලා පුළුවන් තරම් ඉක්මනට අපි හොඳ ගේම් එකක් සෙල්ලම් කරන්න නැහැ. ඒකත් වර්ල්ඩ් කප් වගේ තරංගයක එකතර මේ තරංගාවලියක එක තරංගයක් වැරදුනොත් අපි ඉලි. ඒක අපි හොඳම දකින්නවා පකිස්තාන් කණ්ඩායම දැන් ගොඩක් දුරට එළියේ ඊයේ සවුත් අප්‍රිකා ඉන්දියට ගහපුවම අමු සිම්බාබ්වේට වැරදුන නිසා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් වැදගත් වෙන්නේ අපිට පුළුවන් දේ අපිට කරන්න පුළුවන් අපේ කන්ට්‍රෝල් එකේ තියෙන දේ අපි කරන එක විශේෂයෙන් ඔක්කොම තමන්ගේ එනර්ජි එක ඉන්ඩිවිජුවලි ගෙනල්ලා හවුලේ මේ හවුල එකතු වෙලා වැඩේ කරන්න තමයි දැන් තියෙන්නේ. වැඩේ කරන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟ දෙකක් ජයග්‍රහණය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැමදාම වගේ අපේ ෆෑන්ස්ලත් අපි දන්නවා මේ කොච්චර තරඟ පැවතුනත් අනිවාර්යෙන් හෙටත් ඇවිල්ලා රූපවාහිනී ඉස්රාට ගිහිල්ලා තරඟය බලනවා, ටීම් එකට චියර් කරනවා. ඉතින් අපිත් එක්කත් රැඳී ඉන්න ද papri.com එකත් අපි ඕගලන්ට මේ ලොකුස්ලානේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ඉදිරි තරඟ දෙකයි, ඊට පස්සේ අපි කොහොම හරි සෙමි ෆයිනල් එයිද මේ ඔක්කොම දේවල් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක අදත් එකතු වුණාට බොහොම ස්තුතියි ෆර්විස්. අපි ඉදිරියේදීත් ඔබව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි අපේ එස්.එල්. වාසුදේවන් ඉන්නවා ඔස්ට්‍රේලියාව ඉඳන්. මේ ඔක්කොම විස්තර ගේන්න යත් බලාගෙන ඉන්නවා. ඉතින් අපේ සෝෂල් මීඩියා හැන්ඩල්ස් එක එකතු වෙන්න. අපි තමයි ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ද papri.com.